කණ්ණංගර දැක්ම සහ අනාගත අභියෝග ජාතිය ඉරණම තීරණය කිරීම අරමුණු කරගත් ජාතික අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැංවීම අපි ආරම්භ කරමු. අපි මේ රටේ ස්වාධීන ජාතියක් වශයෙන් නැගී සිටීමට අදහස් කරනවද? එසේනම් අපි එය ආරම්භ කළ යුත්තේ පාසල්වලිනි. අපි ජාතික අධ්‍යාපනයක් ඇති කරනවා නම් එය අපට ආවේනික, දාර්ශනික, ආගමික යෙන්වීම් වලින් යුක්ත විය යුතුයි. එසේම ඒ ජාති හිතයිශී සහ දේශප්‍රේමී විය යුතුයි. ඒ සාධාරණ සමානාත්මක යන මූලධර්ම මත පදනම් විය යුතුය. එසේම ඒ ජාතික පාලනයක් යටතේ තිබිය යුතුමයි. එමගින් රටේ සෑම දරුවෙකුටම අසමානතාවයෙන් තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙනු ඇත. CWW කණ්ණංගර මැතිතුමා මෙරට නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් එසේ කිවේය. ඒ යටත් විජිත පාලන අනසක පතුරා පැවති යුගයයි. බලපිටිය උසාවියේ පිස්කල් දොරේ දරූ ජෝන් විජේකෝන් පියාට සහ මව එමිල් විජේකෝන්ට දාව හික්කඩුව මීවන වලව්වේ 1890 ඔක්තෝබර් 13 වනදා උපන් CWW කණ්ණංගර නවදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නාය. අම්බලන්ගොඩ වෙස්ලි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබන්නේ දකුණු ලක විශිෂ්ටතම ශිෂ්‍යයෙකුට හිමි ශිෂ්‍යත්වයේ දිනාගත්තේ ගාල් රිච්මන්ඩ් එවකට විදුහල්පති දුරේ දරූ එච් ඩැරල් පියතුමාගේ පරීක්ෂණයකින්. ඔහුගේ මේසේ පාවිච්චි කිරීමට මට අවසර ලැබුණි. සවස් වන විට මා වෙත ලබා දුන් ප්‍රශ්නවලට පිළිතුරු ලිව්වා දැයි එතුමා විමසීය. එහෙමයි මම කීවෙමි. විභාගයෙන් නිමා වී කාමරයෙන් පිට වූයේ ඔහු කෙරෙහි වූ මහත් ගෞරවයකින් සහ භක්තියකින්. මට දුම්රියා අල්ලා ගන්නට පහසු වනසේ ඔහු සිය රියදුරාට මා භක්ති කරත්තෙන් දුම්රිය ස්ථානයට යැවීමට නියෝග කළේය. රිට්මන් විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට අධ්‍යාපනය ලැබීමට ලද ශිෂ්‍යත්වය විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දක්වාම මට හිමි විය. අධ්‍යාපන කටයුතු වලට අමතරව ක්‍රීඩා, කලා, සාහිත්‍ය ආදී විවිධ විෂය පරිබාහිර කටයුතු වලින් කැපී පෙනුණු ක්‍රිස්ටෝපර් හෙවත් මිතුරන් අතර විලීනමින් හැඳින්වුණු කණ්ණංගර විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව විභාගයට ලියන අතරතුරු විදුහල්පති ඩැරල් පියතුමාගේ ආරාධනෙන් රිච්මන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එකතු වුණේ ගණිත ගුරුවරයෙකු ලෙසයි. කොළඹ නීති විද්‍යාලයට කණ්ණංගර ඇතුළත් වන්නේ 1904 දී හදිස්සියේ විදුහල්පති ඩැරල් පියතුමාගේ අභාවයත් සමගයි. කොළඹ නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුරු කණ්ණංගර මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ කොල්ලුපිටිය මෙතෝදිස් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේය. නීති විද්‍යාල අවසාන විභාගයෙන් සමත් වුණු කණ්ණංගර 1910 යලිත් ගාලෝසාවියේ නීතිඥයෙකු ලෙස සේවයට පැමිණෙන්නේය. 1915 ජාතිවාදී කැටුම් වලට මුවා වී අහිංසකයන් අත්අඩංගුවට ගනිද්දී බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව අහිංසක ගැමියන් වෙනුවෙන් කණ්ණංගර නීතිඥයෙකු ලෙස පෙනී සිටියේ ස්වේච්ඡාවෙන් නොමිලේමය. ක්‍රමයෙන් සමාජය හා ප්‍රජාව කෙරෙහි වගකීමකින් ප්‍රදේශයේ විවිධ සමාජ සංවිධානවල ක්‍රියාකාරිකයෙකු බවට පත්විය. නවවන සියවස අග භාගය, 20 වන සියවස මුල භාගය ලාංකික දේශපාලනයේ අවදි වන්නේ දකුණු ලකින් පානදුරාවාදයේ පදනම් කොට ඇති වූ ප්‍රබෝධහෙණි. ස්වදේශිකත්වය, ජාතිකවාදය මේ වන විට ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ
ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් දක්වා ඇදී යමින් තිබුණි. ලංකා ජාතික සංගමය ලංකා දේශපාලන ව්‍යාපාරවල මුල් තිමිරිකය විය. ගාල්ලේ මුලින්ම පිහිටුවන ලංකා ජාතික සංගමේ ආරම්භක ලේකම්වරයා වෙමින් කන්නංකර ජාතික දේශපාලනයට අවතීර්ණ වන්නේය. විසිවන සියවස මැද භාගයේ ආනන්ද කුමාරස්වාමිගේ ප්‍රධානත්වයෙන් ආරම්භන ලංකා ප්‍රතිසංස්කරණ සංගමය එෆ්.ආර්. සේනානායක ඇතුළු නායකයන් ඇසුරේ වැඩෙන ලංකා කෘෂි සංගමයේ ඇසුරේ ඔහු ක්‍රියාකාරී විය. අධ්‍යාපනය සඳහා මුදල් වැඩි කළ යුතුයි. රාජ්‍ය සභාවේ නිලතල සඳහා ලාංකිකයින් බඳවා ගත යුතුයි. විවස්ථාදායක සභාවට ලාංකිකයින් තවත්පත් කළ යුතුයි. රටට සර්වජන ඡන්දයිතිය ලැබිය යුතුයි. 1918 දී ලංකා ජාතික සංගමය අමතා කන්නංගර ප්‍රකාශ කළේය. 1923 දකුණු පළාත නියෝජනය කරමින් ඔහු විවස්ථාදායක සභාවට තීරීපත් විය. ඉන්පසු 1931 පිහිටුවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගාල්ල ආසනයෙන් තීරීපත් වන කන්නංගර ප්‍රධාන විධායක කමිටු 7න් අධ්‍යාපන කමිටුවේ සභාපතිත්වයට පත්වමින් මෙරට ප්‍රථම අධ්‍යාපන ඇමති දොරේට පත්විය. ඔහු අධ්‍යාපනයේ දෙස බැලුවේ ඉතාම දූරදර්ශීවය. ඒ වන විට 80%ක් පමණ වූ පාසල් අහිමි අති බහුතර ග්‍රාමීය ජනතාවගේ දරුවන් වඩාත් ඵලදායී පුරවැසියන් කිරීම පිළිබඳ ඔවුන් සතු කුසලතා හැකියාවන් නිරීක්ෂණය කළේය. මේ වන විට යටත් විජිත පාලනයේ යටතේ මෙරට දරුවන්ගෙන් 75%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව නිල වශයෙන් වාර්තා කර තිබුණේ. කන්ද උඩරට උඩුනුවර හන්දෙස්ස ගමේ පාසලෙන් 1932 දී අත්හදා බලමින් ඇරඹ වූ හන්දෙස්ස ක්‍රමය ගැන මෙසේ විස්තර කළේය. වයසින් අවුරුදු 12ක් පමණ වනතෙක් සෑම දරුවෙකුටම සාමාන්‍ය ශාස්ත්‍රීය විෂයන්හි ප්‍රමාණවත් පුහුණුවක් ලබා දෙනු ලබන අතර ඉන්පසු ශිෂ්‍යයින් නව විශේෂ හැකියාවන් අනුව වෙනත් විෂය ධාරාවන් වෙත බෙදී යනු ඇත. එහිදී ශාස්ත්‍රීය අධ්‍යාපනය සමග වෘත්තීය අංශය අවධාරණය කරනු ඇත. අපගේ ප්‍රධාන අරමුණ වනුයේ පාසල් ගොඩනැගිල්ල ඇතුළත පැය 2ක් සහ එලිමහනේ කටයුතු සඳහා පැය 3ක්වත් වැය කිරීමයි. බුද්ධිමය වර්ධනය සමග ඊටත් වඩා සෞඛ්‍ය සම්පන්න කායික සංවර්ධනය සහ සෞන්දර්ය හා නිදහස් සමාජ සංවර්ධනයයි. කන්නංගර නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඔහුගේ කාලය තුළ රට පුරා පාසුකම් සහිත මධ්‍ය විද්‍යාල 52ක් පිහිටවන ලදී. සිය ජීවිත කාලය තුළ සිහිනයක්ව පැවති මුදල් ගෙවන සියලු පාසල් ජාතික අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කිරීමට ඔහුට නොහැකි විය. කෙනා ජාතික නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීම වැළැක්වීමට විවිධ බලවේග ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය. අවසානයේදී 1945 දී සම්මත වුවද ඉන්පසු එළඹෙන මහමැතිවරණයෙන් කන්නංගර මහතා පරාද කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව පිටමං කළේය. ඒ සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ අඩාල විය. සභාෂාවෙන් රාජ්‍ය මූලික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම, ගුරුවරුන් සඳහා සාධාරණ වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම, ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීම, රටට සරිලන කාර්මික තාක්ෂණික විද්‍යාල පෙළක් ජාතික අවශ්‍යතාවන්ට සරිලන සේ සැකසීම, රාජ්‍ය විශ්වවිද්‍යාලයක් පිහිටුවීම ඔහු සිය පණතින් පෙන්වා දුන්නේය. සියලුම රජයේ නොවන පාසල් රජයට පවරා ගැනීමේ පනත ක්‍රියාවට නැගෙන්නේ ඉන් අවුරුදු 20කට පමණ පසු
1962 බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ බදුර්දීන් මහමුත් අධ්‍යාපන අමාත්‍යවරයා යටතේය. සීමිත අතලොස්සක් උදෙසා පැවති අධ්‍යාපනය පොදු ජන උරුමයක් බවට පත් කිරීමේ කන්නංගර මැතිතුමා ගෙන ගිය වෙහෙසකර අරගලය දැන් නැවතත් පටන් ගත යුතුව තිබේ. නැවතත් අසීමිත ලෙස දැනුම බෙදීම විෂම වෙමින් පවතී. ඔහු අවදි කලේ පන්ති දෙකක්ව පැවති අධ්‍යාපනය පොදු ජන උරුමයක් කිරීමය. स्वदेशीय दैक्मकिन लोवट विवृत वू क्रियाशीली देश प्रेमी पुरवेसी कु भीकरीमट सुहुरु ताक्षणीय युदागनी मयनु कन्नंगर मजतुमागी निधास अध्यापन सिहिनेय सबै करीमाई अपि इम अरगले करमिन कैपवेमु जातिक विद्युत्तिगनुं संपत मध्यस्थाने अरमुनाई अध्यापने सियलु असमान कंवलट एरहिवेमु නූගත්කම හා දුප්පත්කමට සුහුරු තාක්ෂණයෙන් අභියෝග කිරීම යනු කන්නංකර නිදහස් අධ්‍යාපනය යථාර්ථයක් බවට පත් කිරීම නොවේද